අයිබෝවන් ඔබ සම සහායිතේ ස්වාධීන රූපණී ප්‍රධාන පත්‍රිකාශයත් සමගයි අදත් මුලින්ම අවධානයේ දවසේ ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත අලුත් කරපු 20 කැබිනට්ටුවේ යටට මාර්ග කිලෝමීටර ලක්ෂයක් ඉලක්කය 2024 ජනපතිගෙන් නිලධාරීන්ට අභියෝගයක් වෛද්‍ය සභාව ගැන හොයා බලන්න පංච පුද්ගල කමිටුවක් ප්‍රබුද්ධත්වයේ ජනප්‍රියවාදයේ කරමින් තනමල්විල කොල්ලෙක් පෙරටමෙයි අපේ මෙහෙත අපිම හදා රටේම ලෙඩ හොඳ කරන වෑයම කටුනායක දොරවල් අරින්න කොරෝනා වාර්තාව එනතුරු බලා සිටින ඇමති ප්‍රසන්න නායකත්වයත් එක්කම මන්ත්‍රීකමත් නම් කරගන්න බැරුව දඟලන එජාපය අපේ නවත්තපු තැනින් ජපානයේ ඉදිරියට ගෙනියන්න සුගත අගමැති වගකීම මුලින්ම දේශීය පුවත් විසිවන ආණ්ඩුක ව්‍යවස්ථා සංශෝධනය ගැන අධ්‍යයන කිරීම සඳහා පත් කළ කමිටුවේ වාර්තාව අද කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කළා. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතායි මෙම කමිටුව පත් කළේ. අමාත්‍ය මහාචාර්ය ජේල් පීරිස් මහතාගේ ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මක වූ මෙම කමිටුව මගින් විසිවන ව්‍යවස්ථා සංශෝධන කෙටුම් පතර අවශ්‍ය කෙරෙන වෙනස්කම් කිහිපයක් යෝජනා කර තිබෙනවා. මෙම සංශෝධන පිළිබඳ පක්ෂ විපක්ෂ විවිධ අදහස් පළවෙනවා. අපි ආන්න තියන්නේ විපක්ෂයෙන් තමන්ගේ පක්ෂේ නියෝජනය කරපු ජනාධිපතිවරු ජේ.ආර්. ජයවර්ධන ඒකාධිපතිවාදීද ආර්. ප්‍රේමදාස මහත්තයා ඒකාධිපතිවාදීද ඒ වගේම තමන්ට දැනට සහයෝගය දෙන චන්ද්‍රිකා කුමාරතුංග මැතිණිය ඒකාධිපතිවාදයෙන් කටයුතු කළාද විවිධ මඩ ප්‍රචාර ගෙනියලා මේක ඉස්සර තිබ්බට වඩා විශාල බලයක් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට අම්බෙනවා කියන එක සමාජයේ සමාජගත කරන්න කිසිම දෙයක් නැහැ මේ ව්‍යවස්ථාව තුළ දැන් මේ විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මොකද්ද වෙන්නේ දැන් ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ජනාධිපති වර්ණයට ඡන්ද ඉල්ලද්දී එතුමාට 52යි ඡන්ද හම්බුනේ එතකොට ඒ ඡන්ද පාවිච්චි කරපු ඡන්ද වලින් එතකොට පාවිච්චි නොකරපු ඡන්දක් තියෙනවා එතකොට මේ රටේ සමස්ත ඡන්ද දායකයන්ගෙන් 50ක් ගෝඨාභය මහත්තයට හම්බෙලා නැහැ එතකොට කොහෙද 3/2ක් හම්බෙලා තියෙන්නේ මේ 19 ගණාවේ රටට හොඳ කරන්න නෙමෙයිනේ රාජපක්ෂ පවුල ඉලක්ක කරගෙන ගෙනාපු 19 මේකේ තියෙන්නේ ස්වාධීන කොමිෂන් සභාව තිබ්බට ස්වාධීන වුණාද මැතිවරණ කොමිෂමේ හූල්ලා මැතිවරණ ව්‍යාපාරය තුල කරපු දේවල් රටේ මිනිස්සු දන්නේ නැද්ද 19 ගණාවේ රට විනාශ කරන්න මේ ගෙනාපු මිනිස්සුන්ම කියන්නත් පටන් ගත්තනේ ජන හිටපු ජනාධිපතිතුමා කිව්වා 19 වැඩක් කරන්න බැරි වුණා කියලා මන්ත්‍රීවරු කිව්වා මේ ජනාධිපති අගමැතිගේ හැපිල්ල තුල කරන්න බැරි වුණා මේ 19 ඉඳ කියලා සමගි ජන බලවේගය නම් किसीम मंत्रीवरे हृद साक्ष्यट एक वेडगराने किसीम के मे विश्व संशोधन अतु संडे फिर बंद मे मेनको साकच्चा करना एक मत एक सीएल देना एक हाँ चंदे देना तुण दिखे बल अनिवार्य मतने वगे विपक्षे कंड मेरे सहयोग बाधेन කොහොමරත් විසිවෙනි සංශෝධනය ගැන ඇත්තම අපිට කනගාටු වෙන්න මොකද ආවෙනි සංශෝධනය කියනකොට අපි රටේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන්නයි ගෙනාවේ. නමුත් මේ විසිවෙනි සංශෝධනයෙන් පේන්නේ ප්‍රජාතන්ත්‍රවාදයේ පැත්තක තියලා ඒකාධිපති ස්වරූපයක් ගන්න මේ සංශෝධනයක් හැටියටයි අපි දකින්නේ. ආණ්ඩුවක තනිමිනියෙක් නෙමෙයිනේ මේ රටේ හැම පනතක්ම හදනකොට හැමෝගෙම උපදෙස්තරන් තමයි මේ පනත ඉදිරිපත් කරන්නේ. ඒක අපේ රජයේ වැඩක්. අනිත් එක මේක ගැන පිරිසිදු පැහැදිලි කිරීමක් අපි ගාව තියෙනවන්නේ. අපි පාර්ලිමේන්තු මැතිවරණයට යනකොට අපි මහජනයාගෙන් 3/2 ඡන්ද ඉල්ලුවේ මොකටද? 19 වෙනස් කරන්න. ඒ කමිටුව රැස් වුණා. රැස් වෙලා ඒ යම් යම් විවාදාත්මකව තිබිච්ච කරුණු පිළිබඳව සාකච්ඡා කරා. සමහර කරුණු පිළිබඳව කමිටුව ඒකමතිකව නිගමනයකට ආවා. ඒ වගේම සමහර කරුණු පිළිබඳව නිගමන දෙකකට පැමිණි අවස්ථාවක් තිබෙනවා. ඒ වාර්තාව ගරු අග්‍රාමාත්‍යතුමන්ට අපි බාර දුන්නා. එතනදිත් සාධනීය වෙනස්කම් වගේක් සිද්ධ වුණා. බොහෝ විට මේ මාසයේ ඇතුළත පාර්ලිමේන්තුවේ මේක සාකච්ඡාවට භාජනය කරන්න පුළුවන්. මේ ලංකාවේ මහජන අභිලාෂයන් ඉටු වෙන ආකාරයටයි පාර්ලිමේන්තුව කටයුතු කරන්නේ. නැතුව මේ වෙන රටවල් සතුටු කරන නීතිය හදන්නේ මේ පහුගිය කාලේ. මේ කාලේ එහෙම වෙන්නේ නැහැ. ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ කටයුතු පිළිබඳ සොයා බැලීමට පංච පුද්ගල කමිටුවක් පත් කර තිබෙනවා. ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ක්‍රියාකලාපයේ පිළිබඳ විවිධ පාර්ශ්වවලින් පැමිණිලි ගණනාවක් සෞඛ්‍ය අමාත්‍යවරිය වෙත ලැබී තිබෙනවා. ඉන් ප්‍රධාන වශයෙන් ඉල්ලීම් කර ඇත්තේ වෛද්‍ය සභාවේ ස්වාධීනත්වයට ඇතිකරන බලපෑම් මගහරවා එම සභාවට ස්වාධීනව කටයුතු කිරීමට අවශ්‍ය පසුබිම සකසා දෙන ලෙසයි. මෙහිදී ප්‍රධාන කරුණු පහක් කෙරෙහි අවධානය යොමු කළ බව අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසනවා.
ජාත්‍යන්තර පිළිගත් විදේශ විශ්වවිද්‍යාල කිහිපයක ලියාපදිංචි අහෝසි කිරීම පුරපාඩු සඳහා වෛද්‍ය සභා නියෝජිතයන්පත් කිරීමට පවත්වන නිලවරණය දිගින් දිගටම කල් දැමීම අවම අධ්‍යාපන සුදුසුකම් හෝ සපුරා නැති වෛද්‍යවරුන් වෛද්‍ය සභාවේ ලියාපදිංචි කිරීම විදේශ වෛද්‍ය උපාධිය ලබාගත් ශිෂ්‍යන්ගේ උපාධිය ලියාපදිංචි කිරීම සඳහා පවත්වන ERPM විභාගයේ කල් දැමීම වෛද්‍ය සභාවේ විෂය පතේට හා පවතින නීතිවලට පරිබාහිරව වෛද්‍ය සභාව තුළ පැමිණිලි විවාහ කිරීම එම කරුණු පහයි මේ පිළිබඳ අධ්‍යයනය කර ස්වාධීන වාර්තාවක් ලබා දීමට පත් කළ පංච පුද්ගල කමිටුවට විශේෂඥ වෛද්‍ය මහාචාර්ය හේමන්ත පෙරේරා රාගම් වෛද්‍ය පීඨයේ හිටපු පීඨාධිපති මහාචාර්ය ප්‍රශාන්ත විජේසිංහ විශේෂඥ වෛද්‍ය අනුලා විජේසුන්දර විශේෂඥ වෛද්‍ය මෛත්‍රී චන්ද්‍රරත්න විශේෂඥ වෛද්‍ය දර්ශන සිරිසේන යන මහත්ම මහත්මීන් ඇතුළත් ග්‍රාමීය මාර්ග කිලෝමීටර් ලක්ෂයේ ඉදිකිරීම 2024 වසරේදී අවසන් කර ප්‍රධාන මාර්ග පද්ධතියට සම්බන්ධ කිරීමේ වගකීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා නිලධාරීන්ට පැවරුවා. පහසුවෙන් ඉක්මනින් හා ආරක්ෂාකාරීව තම ප්‍රවාහන අවශ්‍යතා සපුරා ගැනීම සෑම පුරවැසියෙකුම සතු අයිතියක් බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ. ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් පිළිබඳ රාජ්‍ය අමාත්‍යාංශයේ ඉදිරි සැලසුම් පිළිබඳ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී ජනාධිපතිතුමා මේ බව ප්‍රකාශ කළා. ප්‍රවාහන පද්ධතියේ පසුගාමීත්වය සහ බිඳුනු අන්තර් සම්බන්ධතාව අවසන් කර කාර්යක්ෂම සහ ඉහළ ප්‍රමිතින්නුත් මාර්ග පද්ධතියක් හඳුන්වා දීම සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් සහතික කර තිබෙනවා. රටපුරා ග්‍රාමීය හා අතුරු මාර්ග කිලෝමීටර් ලක්ෂයේ ඉදිකිරීම පරිසර රැකින පරිදි සිදු කළ යුතු බවයි ජනාධිපතිතුමා අවධාරණය කළේ. කුඩා පාලම්, වැල් පාලම් හා ඒදඬු වෙනුවට නව පාලම් ඉදි කළ යුතුයි. ගත වූ මාස කිහිපය තුළ මාර්ග කිලෝමීටර් 8000ක වැඩ ආරම්භ කර තිබෙනවා. ඉන් මාර්ග කිලෝමීටර් 400ක ඉදිකිරීම සම්පූර්ණයෙන්ම අවසන් කර ඇති බවයි මෙහිදී හෙළි කෙරුණේ. මේ ඩෙවලොප්මන්ට් ප්‍රොජෙක්ට් කරන්න පුළුවන් තැන ඉස්සෙල්ල ක්වොලිෆයි කරලා තියෙනවා නම් ඔය කිසි කරදරයක් නැහැ නේ. එතකොට ඉන්වෙස්ටර් කෙනෙක් දන්නවා ආ එතනින් ගත්ත එතනින් වැඩේ කරා. දැන් කරන්නේ මට ප්‍රොජෙක්ට් එකක් තියෙනවා නම් මම ගිහිල්ලා අරව කොහොම අප්‍රූවල් ගන්න ඕනේ එහෙම නෙවෙයි. අපි අප්‍රූවල් දීලා තියන්න ඕනේ. සෝලා පැනල්ස් හයි කරන්න පුළුවන් මේ ටයිම් වල. වින්ඩේව කරන්න පුළුවන් මේ ටයිම් වල. ඉස්සෝ වගා කරන්න පුළුවන් මේ ටයිම් වල. ටුවරිස් හෝටෙල් එකක් දාන්න පුළුවන් මෙන්න මේ ටයිම් වල. ආයතන තුනෙන් කමිටියක් හරිය පොයින්ට් කරලා ඒගොල්ලන්ට කියන්නේ ඉමීඩියට්ලි මේ තියෙන තැන් ටික ලකුණු කරලා දෙන්න කියලා. දැන් අපි දන්නවනේ දැන් පාරවල් හදන්න ගල් ගන්න ඕන. පාරවල් හදන්න පස් ගන්න ඕන. එතකොට පරිසරේනුයි වනරක්ෂණේකෙනුයි මහවැලියේකෙනුයි වනජීවීයේකෙනුයි හැමෝටම කියලා තියෙනවා නම් මෙන්න මේ තැන් වල තමයි පස් ගන්න පුළුවන් කියලා කිව්වනම් කිසි කරදරයක් නැහැ. එතනින් ගිහලා පස් ගන්නවා. එතකොට ප්‍රොජෙක්ට් එකක් පටන් ගත්තන් පස්සේ කවුරුවත් කියන්නේ මේක වනජීවීයේකේ කියලා. තව කට්ටියක් කියන්නේ කැලෑ කපනවායි කියලා. ප්‍රධාන මාර්ග දෙපස පළ මිලියන 2ක් රෝපණය කිරීමටද සාකච්ඡාවේදී තීරණය වුණා. මාර්ග ඉදිකිරීම අධීක්ෂණය රජේ සහ කොන්ත්‍රාත්කරු යන පාර්ශ්ව දෙකින්ම විය යුතුයි. උප කොන්ත්‍රාත් දීමට කිසි විටකත් ඉඩ නොදීමේ අවශ්‍යතාවද ජනාධිපතිතුමා පෙන්වා දුන්නා. සියලු ප්‍රධාන මාර්ග දෙපස පදික වේදිකා මත වාහන නවතා තිබීම සම්පූර්ණයෙන්ම නතර කරන ලෙස ජනාධිපතිතුමා උපදෙස් දුන්නා. අමාත්‍ය ජෝන්ස්ටන් ප්‍රනාන්දු රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා ආර්ථික පුනර්ජීවනය පිළිබඳ ජනාධිපති කාර්යසාධක බලකායේ ප්‍රධානි බැසිල් රාජපක්ෂ යන මහතුරුණතුල් පිරිසක් මෙම සාකච්ඡාවට එක්ව සිටියා. රටට අවශ්‍ය ඖෂධ රට තුළම නිෂ්පාදනය කර ගැනීම සඳහා නව ඖෂධ නිෂ්පාදනාගාරයක් ගොඩනැගීමට ඉදිරි අයවැයෙන් මුදල් වෙන් කරගන්න බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසනවා. රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව නිෂ්පාදනය කළ ගැබපෙන්ටින් මිලිග්‍රෑම් 300 නැමති ඖෂධය වෙළඳපොළට නිකුත් කිරීමේ අවස්ථාවට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියා. මෙම ඖෂධය ආනයනය කිරීමේදී වාර්ෂික විශාල මුදලක් විදේශයන්ට ඇදී යනවා. එම තත්ත්වය සැලකිලට ගනිමින් දේශීයව නිෂ්පාදනය කිරීමට පියවර ගත්තා. මෙරට ඖෂධ අවශ්‍යතාවයෙන් 20%ක් පමණ මේ වන විට දේශීයව නිෂ්පාදනය කරනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සෞභාග්‍ය දැක්ම අනුව මේ 60%ක් දක්වා ඉහළ නැන්වීම අපේක්ෂාව බවයි රාජ්‍ය අමාත්‍යවරයා මෙහිදී කියා සිටියේ. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදනීය මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුණා. රුපියල් කෝටි 13000ක පමණ ඖෂධ පිටරටින් ගෙනෙනවා රට ඇතුළට. ඒ අතරිනුත් 75%ට ආසන්න ප්‍රමාණය. කියන්නේ
රුපියල් බිලියන 80කට වැඩිය අධික ප්‍රමාණයක් මිල වැය වෙන්නේ පෞද්ගලික අංශේ. අපේ වෛද්‍යවරු නියම කරන බෙහෙත් වලට තමයි බොහෝ විට ඒවා පිටරටින් ගෙනෙන බෙහෙත්. ඉතින් අපි හිතුවා මේ කටයුත්ත අපිට විතරක් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. රාජ්‍ය අංශය හැටියට අපිට ඖෂධ නිෂ්පාදනය කරන්න පුළුවන්. හැබැයි මේකේ වැඩි වගකීමක් ඒ වගේම සහයෝගයක් අපිට අවශ්‍ය වෙනවා අපේ වෛද්‍යවරුන්. විශේෂයෙන්ම ඒ සඳහා අපිට ලොකු සහායක් ලබා දෙන ඉදිරිපත් වෙලා තියෙනවා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය. අලුත් ඖෂධ නිෂ්පාදනය කරන්න පුළුවන් කර්මාන්ත ශාලාවක් සඳහා ඊළඟ අයවැයෙන් මුදල් වෙන් කිරීමට මේ වෙනකොට මූලික ඉතිරිවලට අපි ඇවිල්ලා තියෙනවා. ඒක නිසා අපි හිතනවා මේ තියෙන තත්ත්වය තව වසරක් ඇතුළත අපිට දෙගුණ කරගන්න පුළුවන් වෙයි කියලා. කොවිඩ් 19 වසංගතයෙන් ශ්‍රී ලංකාව සුරක්ෂිත බවට සෞඛ්‍යංශ නිර්දේශ ලබා දෙන තෙක් ගොන්තරපොළ විරුද්ධ නොකරන බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසනවා. කොරෝනා වසංගත තත්ත්වයේ හමුවේ මෙරට ගුවන්තොටුපළ පසුගිය මාර්තු මාසයේ සිට වසා දැමීමට රජය කටයුතු කළා. ගුවන්තොටුපළ විවෘත කිරීම සම්බන්ධයෙන් විවිධ කතාබහ ඇති වුණු අතර අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා මීට පෙර ප්‍රකාශ කර තිබුණේ අගෝස්තු 15 වෙනිදා ගුවන්තොටුපළ විවෘත කරන බවයි. එහෙත් දේශීය වශයෙන් කොරෝනා වෛරසය පාලනය වී තිබුණද ගෝලීය වසංගත තත්ත්වය තවදුරටත් පැවතීම හේතුවෙන් එම තීරණය කල් දෙමුණා. මේ වෙනකොට හොඳ පාලනයක් ඇතුළත මේක කොවිඩ් වසංගතේ පාලනය කරනවා. මේ රටේ 120,000 ජනගහනයේ සෞඛ්‍ය ආරක්ෂාව පිළිබඳව 100%ක් සහතිකයක් ලැබිලා ඒ පිළිබඳව සෞඛ්‍යංශවලින් උපදෙස් දෙනකන් අපි ගුවන්තොටුපළ අරින්න බලාපොරොත්තු වෙන්නේ. මේ අතර රජයේ ප්‍රමුඛත්වයේ ලපා දෙන්නේ විදේශගත ශ්‍රී ලාංකිකයින් නැවත මෙරටට ගෙන්වා ගැනීමට පමණක් බවයි වසංගත රෝග විද්‍යාංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසන්නේ. ගුවන්තොටුපළ විවෘත කරනවා කියන්නේ ගුවන් මගින් අපි ආපහු ලංකාවට එන්න දෙන කියන එක. මේ අවස්ථාවේදී ශ්‍රී ලාංකිකයින් ආපසු පැමිණෙන අයට අපි ඒක විවෘත කරලා තියෙනවා. ඕන අපි ගෙන්න ගන්නවා. මෙතනදී විශේෂයෙන්ම අපිට වැදගත් වෙන්නේ සංචාරකින් ගෙන්නනවටත් වඩා අපේ ශ්‍රී ලාංකිකයෝ 50,000 60,000 අතර ප්‍රමාණයක් විදේශවල ඉන්නවා. මේ අවස්ථාවේ වහාම ලංකාවට පැමිණිය කියලා ඉතින් අපි ප්‍රමුඛතාවය දෙන්නේ අපේ ශ්‍රී ලාංකිකයින් මැද පෙරදිග විශේෂයෙන්ම අතරමං වේ සිටින අය ලංකාවට ගෙන්වා ගැනීමට. එතනින් ඔබට ගිහිල්ලා තමයි අනිත් දේවල් ගැන අපිට හිතන්න වෙන්නේ. එක්සත් ජාතික පක්ෂ නායකත්ව අර්බුදයේ මෙන්ම ජාතික ලයිස්තු මන්ත්‍රීතුරයට පුද්ගලිකු නම් නොකිරීම යන ගැටලු එම පක්ෂයේ අභ්‍යන්තර අරගල වැඩිවීමට හේතු වේ තිබෙනවා. අවස්ථා කිහිපයකදීම එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස්වී නායකත්ව අර්බුදය හා ජාතික ලයිස්තු මන්ත්‍රීතුරය සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වුවද එම සාකච්ඡා අවසන් වූයේ විසඳුමකින් තොරවයි. පක්ෂ නායකත්වය තවදුරටත් රනිල් වික්‍රමසිංහ මහතාම දැරිය යුතු බවට පක්ෂයේ ප්‍රබලයින් පිරිසක් ප්‍රකාශ කර තිබුණද තවත් පිරිසකගේ මතය වී ඇත්තේ පක්ෂයට නව තරුණ නායකත්වයක් අවශ්‍ය බවයි. එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය පෙරේතා රැස්ව අවස්ථාවේ රහස් ඡන්දයකින් පක්ෂයේ නියෝජ්‍ය නායකයා ලෙස රුවන් විජේවර්ධන මහතා තෝරාගනු ලැබුවා. කෘත්‍යාධිකාරී මණ්ඩලය තමා කෙරෙහි පූර්ණ විශ්වාසය තබන්නේ නම් පක්ෂ නායකත්වය භාර ගැනීමට තමන් සූදානම් බවයි රුවන් විජේවර්ධන මහතා පවසන්නේ. කෘත්‍යාධිකාරී මණ්ඩලේ දුරට සාකච්ඡා කළා හරි තීරණයක් ගන්න කවුද ඉදිරියේදී පක්ෂ නායකත්වය බාර ගන්න කියන එක උපනායකද නැත් කවුද ඔක්කොම මං හිතන්නේ ඒක කෘත්‍යාධිකාරී මණ්ඩලය හරි වෙලාවකට තීරණය ගනී. සම්බන්ධයෙන් රුවන් විජේවර්ධන මහතා මගේ මිත්‍රයෙක් එතුමාට සුපතන අතර හැබැයි මතක තියාගන්න කවදාකවත් එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය රනිල් වික්‍රමසිංහ මහතුමාගෙන් වෙනස් වෙන්නේ නැහැ. තව අවුරුදු 20ක් හරිය රනිල් වික්‍රමසිංහ මහතුමා ඉදී අපි එක්සත් ජාතික පක්ෂයේ සමාජිකත්වය රැකගන්නයි උසාවි ගියේ. නමුත් වර්තමාන දේශපාලන තත්ත්වයේ උඩ රනිල් වික්‍රමසිංහ මහතුමා ඇතුළු එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය කරන ක්‍රියාදාමය තුළ අපිට එහෙම ලොකු ආශාවක් කැමැත්තක් නැහැ එහෙම එකතු වෙන්න. එකතු වෙනවා නම් ප්‍රතිපත්ති ගරුකව අනාගතයේදී සජිත් ප්‍රේමදාස මහත්මයාගේ නායකත්වය යටතේ තමයි අපි එකතු වෙන්නේ. එක්සත් ජාතික පක්ෂයට මෙවර මහමැතිවරණයෙන් එක් ජාතික ලයිස්තු මන්ත්‍රීතුරයක් පමණක් හිමි වූ අතර මේ දක්වා ඊට පුද්ගලයෙකු නම් කිරීමට එම පක්ෂය කටයුතු කර නොතිබීම පාක්ෂිකයන්ගේ දැඩි කතාබහට ලක්ව තිබෙනවා.
සංවිධානාත්මක අපරාධකාරී සමාජිකයෙකු වන සුමීර මදුශංකර නොහොත් රේල්පාරේ සුමීර මැත්තා අද අත්අඩංගුවට ගෙනුණා. වෙලේ සුදානමැති අපරාධකාරී සමාජිකයාගේ ඥාතියෙකුද හෙරොයින් සමග මේගොඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. කොටහින පොලිසිය සිදු කළ විශේෂ මෙහෙයුමේදී අත්අඩංගුවට ගත් සුමීර මදුසංක අපරාධකාරී සමාජිකයෙකු වන ආමි සම්පත්ගේ මස්සිනා බවටයි තොරතුරු හෙළිව තිබෙන්නේ. ඔහු ළඟ තිබි හෙරොයින් ග්‍රෑම් 1 මිලිග්‍රෑම් 200ක්ද සොයා කැණුණා. වෙලේ සුදානම් ඇති අපරාධකාරී සමාජිකයාගේ ඥාතියෙකු මීගොඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනුනේ හෙරොයින් ග්‍රෑම් 6 මිලිග්‍රෑම් 200ක්ද සමකින්. අලෙවි කිරීමට මෙම හෙරොයින් පැකට් 110කට අසුරා තිබූ බව පොලිසිය ප්‍රකාශ කළා. සැකකරු හොමාකම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. මතර දික්වල ප්‍රදේශයේ කළ වැටලීමකදී ගිනි අවි තුනක් සමග පුත්කලින් 3 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම ගිනි අවි සොපුන් බුද්ධික නැමැති අපරාධකාරී සමාජිකයා භාවිත කළේවා බවටයි පරීක්ෂණවලින් හෙළිව තිබෙන්නේ. අත්අඩංගුවටගත් 3 දෙනාද මෙම පුත්කලයාගේ සමීපතමින් බවට හඳුනා ගැනුණා. ඉන්දියාවට පලා ගොස් ඇති බවට සැක කෙරෙන මෙම පුත්කලයා ඝාතන 6කට චෝදනා ලබා සිටිනවා. හෙරොයින් ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවන් දෙදෙනෙකු වත්තේගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනුණා. එක් සැකකරුවෙකු ළඟ තිබි හෙරොයින් ග්‍රෑම් 10යි මිලිග්‍රෑම් 160ක් සහ අනෙක් සැකකරු ළඟ තිබි හෙරොයින් ග්‍රෑම් 12යි මිලිග්‍රෑම් 310ක් සුවකින තිබෙනවා. දුගේකුඩ කොට්ටාස දූෂණ වර්ධන අංශයට ලැබුණු තොරතුරුකට අනුව කළ වැටලීමේදී කැලණි මුල්ල හන්දිය ප්‍රදේශයේදී හෙරොයින් ග්‍රෑම් 75ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගැනුණා. මුලතිව් මුල්ලිවයිකල් ප්‍රදේශයේ පෞද්ගලික ඉඩමක තිබි පුපුරන ද්‍රව්‍ය තොගයක් හමුව තිබෙනවා. ප්ලාස්ටික් ආවරණ තුනක බහා තිබූ මෙම පුපුරන ද්‍රව්‍ය අතර C4 වර්ගයේ පුපුරන ද්‍රව්‍ය කිලෝ 5ක් මෝටාර් බෝම්බ 7ක් ක්ලේමෝ බෝම්බයක් ඇතුළු අවි ආයුධ තිබූ බව නාවික හමුදාව ප්‍රකාශ කළා. MT New Diamond නෞකාවේ ගින්න නිවා දැමීම සඳහා මේ දක්වා දැරූ වියදම වන රුපියල් මිලියන 340ක ඇස්තමේන්තුවක් අදාළ නෞකාව අයත් සමාගමට යොමු කිරීමට නීතිපති දප්පුලිද රිවේරා මහතා පියවරගත් බව නීතිපති සම්බන්ධීකාරක රජයේ අධිනීතිඥ නිෂාරා ජයරත්න මෙනවිය ප්‍රකාශ කරනවා. දීර්ඝ කාලයක් තිස්සේ දිවයිනේ විවිධ ප්‍රදේශවල සිදු වූ සැලසුම් සහගත සොරකම් ගණනාවකට සම්බන්ධ අඹුසමියොලක් පිළිබඳව පොලිස් දෙපාර්තමේන්තුවට තොරතුරු ලැබී තිබෙනවා. අදාළ අඹුසමියොල අත්අඩංගුවට ගැනීම සඳහා ජනතා සහාය අවශ්‍ය බව පොලිස් දෙපාර්තමේන්තුව සඳහන් කරනවා. දිල්හානි කුමාරි සහ අසේල සඳුරුවන් යන නම්වලිනුයි මෙම අඹුසැමියෝ ලැබෙනී සිටින්නේ. ඔවුන් දිවයිනේ ලියාපදිංචි අපරාධකරුවන් ලෙස පොලිස් පොත්වලට එක් පැති අතර දිවයිනේ සිදු වූ සොරකම් ගණනාවක් සම්බන්ධයෙන් මොවුන්ට චෝදනා එල්ල වී තිබෙනවා. 2013 වසරේදී කුරුණෑගල පොලිස් වසමේදී සිදු වූ නිමි ඇඳුම් සොරකම වින්ම 2010 වසරේදී මීරිගම පොලිස් වසමේ නිවසක් බිඳ රුපියල් 125,000ක් සොරකම් කිරීම ඇතුළු සොරකම් රසකට මොවුන් ඍජුවම සම්බන්ධ බවයි පොලිසිය පවසන්නේ. කෙසේ වෙතත් පසුගිය 7 වන මාසයේ දින දෙමඩුකුඩ ප්‍රදේශයේ ස්වර්ණාභරණ වෙළඳ සැලකදී මොවුන් සොරකමක නිරත වන ආකාරය CCTV කැමරාවක සටහන් වී තිබුණු අතර එය අද මාධ්‍ය වෙත නිකුත් කෙරුණා. පහුගිය දවස්වල රත්තරන් බඩු සොරකම් කිරීමේ එක යුවලක් අපි අවස්ථා කීපයක්ම නිරීක්ෂණය කළා. මේ යුවල ගැන හොයලා බලනකොට මේගොල්ලෝ පුරුෂයා සහ ස්ත්‍රිය දෙදෙනාම දිවයිනේ ලියාපදිංචි අපරාධකරුවන්. කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල අපරාධ රාශියක් මීට පෙර කරලා තිනවා. ඒ සම්බන්ධ නඩු රාශියක් පවතිනවා. නමුත් මවුන්ගේ අලුත්ම උපක්‍රමයේ වෙලා තිනේ තමන්ගේ නම්ගම් වෙනස් කරගෙන මේ අපරාධවලට පෙළඹිලා යම් යම් ප්‍රදේශවල අලුතින් නිවාස කුලියට අරන් පදිංචි වෙලා අපරාධවලට පෙළඹිලා ඉන්නවා. කරුණාකරලා මහ ජනතාව අපිට සහයෝගය දෙන්න මේ අපරාධකරුවන් අත්අඩංගුවට ගන්න. දේශීය හස්ත කර්මාන්තය වඩාත් ප්‍රචලිත කිරීමට නම් රටක් ලෙස අප එම නිෂ්පාදන පරිහරණය කළ යුතු බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. වේවැල් පිත්තල මැටි ලීබඩු සහ ග්‍රාමීය කර්මාන්ත ප්‍රවර්තන රාජ්‍ය අමාත්‍යංශය ජාතික ශිල්ප සභාව සමග එක්ව ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවේ සහයෝගයෙන් සංවිධානය කර ඇති විශේෂ හස්ත කර්මාන්ත අලෙවි ප්‍රදර්ශනය විවෘත කිරීමේ අවස්ථාවට එක්වමින් අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියා. ශිල්ප තස්තේ යනුවෙන් නම් කර ඇති මෙම අලෙවි ප්‍රදර්ශනය සෑම බ්‍රහස්පතින්දා දිනකම බත්තරමුල්ල දියත උයන පරිශ්‍රයේදී පැවැත්වෙනවා. බලයට පත් වෙන හැම වෙලාවකම දේශීයත්වයට මුල් තැන ලබා දුන්නයි කියන එක
මාමුතුෙන් කිය යුතු කාරණයක් නෙවෙයි. දේශීය ආශ්‍රය කර්මාන්තය වඩාත් ප්‍රචලිත කරන්න. නම් අපි මේ නිෂ්පාදන අලෙවි කිරීම ඒ වගේම අපි පාවිච්චි කිරීම කළ යුතුව තියෙනවා. අද විශේෂයෙන්ම ගමේ ශිල්පීන්ට තියෙන ප්‍රශාල ප්‍රශ්නය තමයි බැංකුවකින් ණයක් ගන්න ගියා. එමනම් බැංකුව මම හිතන්නේ මීට වඩා ලිහිල් ප්‍රතිපත්තියක් අනුගමනය කළ යුතුයි මම විශ්වාස කරනවා. මෙවැනි ප්‍රදර්ශන තියෙන අවස්ථාවලදී උන්ගේ බැංකුවේ තාවකාලික ශාඛාවක් මේ විවෘත කරලා මේ කලා ශිල්පීන්ට අවශ්‍ය වන යම් මුදලක් ලබා ගැනීමට ණය සහනාධාරය ලබා ගැනීමට අවස්ථාව ලැබෙනවා නම් එය ප්‍රයෝජනවත් වෙයි කියලායි මම විශ්වාස කරන්නේ. අමාත්‍ය විමල් වීරවංශ රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීරයන් මහතුරුණතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ුණා. මේ අතර ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමාගේ 156 වන ගුණානුස්මරණය වෙනුවෙන් මහබෝධි අග්‍රශාවක මහා විහාරයේ පැවති දානමය පින්කම සඳහාද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහභාගී වුණා. අනගාරික ධර්මපාලතුමාගේ පිළිරුවට පුෂ්පහුපාර දැක් වූ අග්‍රාමාත්‍යවරයා සමරු සටහනක් ද තැබුවා. ජපානයේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය බානගල උපතිස්ස ස්වාමින් වහන්සේ මෙහිදී අග්‍රාමාත්‍යවරයා වෙත විශේෂ සමරු තිළිණයක් ද පිරිනැඹුවා. අවිස්ථාවේල පොලිස් වසමේ දියුරුම්පිටිය ප්‍රදේශයේදී සිදු වූ රියානුදුරකින් පුද්ගලයන් 3 දෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා. අද අලුයම 3:30ට පමණ ත්‍රිරෝද රථයක් සහ ලොරි රථයක් එකිනෙක ගැටීමෙනුයි අනතුරු සිදු වුණේ. ඉන් ත්‍රිරෝද රථයේ රියදුරු සහ පසුපස ගමන්ගත් පුද්ගලින් 2 දෙනා බරපතල තුවාල ලබා අවිස්ථාවේල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු 3 දෙනාම මිය ගිය බව පොලිසිය පවසනවා. මිය ගිය පුද්ගලින් නැදුන්ගොල්ල සහ මණ්ඩාවල ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර ලොරි රථයේ රියදුරා පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මේ අතර කොළඹ රත්නපුර මාර්ගයේ පුස්සල ප්‍රදේශයේදී බස් රථ දෙකක් එකිනෙක ගැටීමෙන් 19 දෙනෙකු තුවාල ලැබුවා. මලංගොඩ සිට කොළඹ බලා ධාවනිය වූ බස් රථයක් වෙනත් වාහන කිහිපයක් පසු කර යමේදී ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි කාර්යාල කාර්යමණ්ඩල ප්‍රවාහන බස් රථයක ගැටි අනතුර සිදු වුණා. ඉන් කාර්යාල කාර්යමණ්ඩල ප්‍රවාහන බස් රථයේ ගමන්ගත් 19 දෙනෙකු තුවාල ලැබුව අතර ඉන් 7 දෙනෙකුගේ තත්ත්වය බරපතල බවයි පොලිසිය සඳහන් කළේ. අදාළ අනතුර ආරක්ෂක කැමරාවක මේ අයුරින් සටහන් වී තිබුණා. ලොරියක්කාව ලොරියට ඕල්ටෙක් කරා හැමම ලොරියට ඕල්ටෙක් කරාට පස්සේ මේ පස්සේ කොල්ලා නතුනවා අනිත් පස්සේ බස් එකේ වැදුණා ඩාල් තුවාල කරුවන් සියලු දෙනා රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සහ සබරකමු පළාත් සභාවේ සේවකීන් වන අතර ඔවුන්ගේ තත්ත්වය සොයා බැලීමට පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බේ කඩුව මහතා කටයුතු කළා. ප්‍රේක්ෂක නිදහස වෙනුවෙන් මෙවසරේ රූපවාහිනී මහගෙදර විකාශය කළ ස්වභාවිත ටෙලිනාට්‍ය සම්ප්‍රදායට දේශ විදේශ ප්‍රේක්ෂක ප්‍රතිචාර මේ වන විට ඉහළින්ම ලැබෙමින් පවතිනවා. ඒ අනුව රයිගම් ටෙලි සම්මාන උළෙලේ ජනප්‍රියම ටෙලිනාට්‍ය සංස්කෘතියට විශිෂ්ටතම ටෙලිනාට්‍ය තෝරාපත් කිරීමේ ශ්‍රී ලාංකේය රූපවාහිනී ප්‍රේක්ෂකාගාරයේ මේ වන විට පළමු තැන හිමි වී තිබෙන්නේ ස්වාධීන රූපවාහිනිය විකාශය කළ තනමල්විල කොල්ලෙක් ටෙලිනාට්‍යටයි. ඔබේ උසස් ප්‍රේක්ෂක මනාපයෙන් නිසරු රැලි බිඳිමු. 2019 රයිකම් ටෙලි සම්මාන උළෙලේ ජනප්‍රියම ටෙලිනාට්‍ය තේරීමේ දර්ශකය තුළ පළමු තැන ස්වාධීන රූපවාහිනියේ පසුගිය දිනවල විකාශය වූ රොෂාන් රවින්ද්‍ර අධ්‍යක්ෂණය කළ තනමල්විල කොල්ලෙක් ටෙලිනාට්‍යයට හිමිව තිබෙනවා. මේ දිනවල සතියන්තයේ විකාශය වන ගිරිදේවි ටෙලිනාට්‍යද ජනප්‍රියම ටෙලිනාට්‍ය දර්ශකී ඉහළට ගමන් කරමින් සිටින්නේ උසස් බුද්ධිමත් ප්‍රේක්ෂක මනාපයෙන්. එහි විශිෂ්ට ලෙස රංගනීයට දායක වන ශලිනී තාරකාට ජනප්‍රියම ටෙලිනාට්‍ය නිලිය තේරීමේ දර්ශකී අද වන විට දෙවන ස්ථානයේ හිමිව තිබෙනවා. වර්තමානයේ විකාශය වන සූර සරදීල් සත්‍ය ටෙලිනාට්‍යයන්ටද රංගනින් දායක වන රොෂාන් රවින්ද්‍රට රයිගම් ටෙලිසි ජනප්‍රියම නළුවා තේරීමේ දර්ශකී ප්‍රේක්ෂක මනාපය ඉහළින්ම ලැබෙමින් පවතිනවා. එය උසස් බුද්ධිමත් රූපවාහිනී ප්‍රේක්ෂක රසවින්දනයේට රුචිකත්වයට ප්‍රබල සාක්ෂියක්. සැප්තැම්බර් 29 වෙනිදා තෙක් ප්‍රේක්ෂක මනාප මෙම උසස් ටෙලිනාට්‍ය වෙනුවෙන් ලබා දෙන්නට ඔබටත් පුළුවන්. ඔබ කල යුත්තේ ආර්.ඩී. හිස්තනක් තනමල්විල කොල්ලෙක් ලෙස සඳහන් කර මොබිටෙල් නම් 22.44ට ඩයලොග් හෝ හච් නම් 84.84ට SMS කිරීම පමණයි. ආර්.ඩී. හිස්තනක් රොෂාන් රවීන්ද්‍ර ලෙස සඳහන් කර මොබිටෙල් නම් 22.44ට ඩයලොග් හෝ හච් නම් 84.84ට SMS කිරීම පමණයි.
පාස්කු එරු දින ත්‍රස්ත ප්‍රහාරය වළක්වා ගැනීමට නොහැකි වූයේ තම රාජකාරී පැහැරහැරීමක් නිසායි තමන් පිළිගන්නා බව සමවන්න තමන් පිළි නොගන්නා බව හිටපු ජාතික බුද්ධි ප්‍රදානී සිසිර මෙන්ඩිස් මහතා ප්‍රකාශ කළා. එම ප්‍රහාරය වළක්වා ගැනීමට නොහැකි වූයේ පොලිස්පතිවරයා ප්‍රමුඛ පොලිසියත් ත්‍රස්ත විමර්ශන ඒකකයේ හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවත් සහරන් හෂීම් අතරංගොට ගැනීමට අසමත් වීම නිසායි පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයා බලන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබා තිබෙමින් ඔහු වැඩිදුරටත් කියා සිටියා. මේ පිළිබඳ තොරතුරු රාත්‍රී 9:30 අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන් බලාපොරොත්තු වන්න. සාධනපයිනි සවස 6:30 ප්‍රවෘත්ති අදට අවසන්. අපගේ මේ ළඟ පුවත් විකාශය රාත්‍රී 9:30ට බලාපොරොත්තු වන්න.